සමා සම්බුදු සරණහි සිලුදනාටම. බෞදධයරූ පහනිය පොයිත සන්න බේදනය කරන උතුම දායකත්ව සොදරම දශුනාවම මෙලෙස්සින් නරම්භ කරන්නට මෙස ව ධරම. සධර්මදේශනාා පවත් පන්න ටපෙර මහත් අනුකම්පාාවෙන් මේ දම්සභාමණ්ඩ පේයටට වැඩමකොට බදාාළ මාබනැල්ල හබ්බුන් කඩුව දරම් පරේශෂනා අහිතනය නිර්මාතෘු, මාබනැල්ල මෛුරුපාද ජාතික පාසලේ සහකාර බිදුහල්පති ශාශත්‍රවේදී පපුචපාද පන්නල ආනන්ද ගෞරවනිය ස්සාමිටත් වහන්සේ ඇබි සියලු දෙනාමෙක්ව සාධනාත පවත්පාපිළි ගනිමුෝ. සාධූසාධෝසාධෝ. හඳ අන රාාවන අසපු පෞද් කලි කර හලේ වෛ්‍යචාරණ, අමරාජ ක්ෂ මැ තුළ පින්වත් පිරිසයි සදධර්ම දේශනාව මෙලෙසින් මුළ ලෝකෙටම සංන්න ේදන කරන්නට පින් බ්‍රදායිකත්වයගෙන කටයුතු කරන්නේ. එස්සනම් අප කරේමහ අනුකම්පාවෙන් මෙ තැනසිට සදධර්ම දේශනා පවත් පන්නට ගෞරවනී සමිට් හන්සේට රධනා කරනවා. සාධූ සා සාධ. සමන්ത சവලിസൂഅത്രගചചන්තුुതെവത สधang Muira ja ச tu sag மkedha ධම්ම සවන කාල අ බදత धම්ම සවන කාල අ බදత dhaസනකා අ බta නටස්ස භගවෙතුවරහතුෝ සම්ම සම්බුතුන් දස්ස නමුතස් භගවෙතුවරහතුෝ සම්ම සම්ු නමුතස් භගවෙතුවරහතු සම්ම සම්බුද්ධස් न ब्रह्म न स ते तकि से युम यदा से दो मन सो पिएहि Yatho, Yatho, Hingsa Mano Nivantati Tatho, Tatho, duk kang சபி ரைනිka மයකමස්wa්‍රyananස அනාකස්waද්‍රyananන්ස ඇතුළ සදාබීවන්දනය පූජනීය මහාසඟරුවනින් අවසරයි. ධර්මස්්‍රණා බිහිලාසී සැදහැති වාසනාවන්ත පිඩතුනිි. බෞද්ධයා මාධ්‍යචාලය තුළින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මෙ යුතුන් ධර්මානුශස්සන අවශ්‍රවනය කරන ලංකාවාසී ලෝකවාසී සැදහැති මෞදදෙමවපියන් පුංච දුවලපුොතාල ඇතුළු වාසනාවන්ත පෙන්නතුනේ සූදානම අපි හැම දෙනාගේම තතාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසිනු අප කෙරෙහි මහත්තුෝ මහා කරුණාවෙන් යුත්තව දේශනා කොට වදාල උත්තුම් බුදුබණපදයක් දේශනා කරවාගෙන බහෝම ස්්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීම සඳහායි අද මේ යුතුම් ධර්මානුශස්සනාවේහි ප්‍රධාන දායකත්වය දරමින් කටයුතු කරන අපේ කඳාන රාවන අසපු පෞද්ජලිකරෝ හලෙහි වෛද්‍යාචාරීණී අමරරාජපක්ෂ වෛද්‍යතුමය ප්‍රමුඛ සැදහැති පින්නතුන්ලා අප්‍රමානව සතුටට පත්වෙන්නට ඕන මේ වගේ ආනුභභාව සම්පන්න මහාපුන්නයක් ක්‍රියාවක් ලබාගත්ත මනුස්ස ජීවිතය තුළදී සිද්ධ කර ගැනීමට වාසනාව භාග්‍ය උදාවීම පිළිබඳව. මනුස්සලෝකයට අපි ආවේ අපි සසර කරන ලද බොහෝ පංකුසල්ලල ප්‍රතිඵලයක් හැටියට. එහම නැත්නම් අපි මනුස්සලෝකයට එන්නේෙ නෑයම්. සතර අපපාය නොයිපදී අපි ඒ දුගතිවලින් මිදිලා සුගති සංඛ්‍යාත වූ මනුස්සලෝකයේ උත්පත්තය ලැබුවක්. නරකය තිරිසං අපාය பேේතලෝකය අසුරනිකාය කියන අපපාය හතර අපි නොයිපදී මේ කාමස්වරගේට මේ සුගතිටාාවේ அර அපායවලට යන්න இவහල් වෙන අකුසලකර්ම සසර අපි අතිං සිදු නෝලු නිසා. සසර අපි ඉපදිලා, නලද බොහෝ පංකුසல்லල ප්‍රතිඵලයක් හැටියට අපිට මේ சுගතියේ උපதிண்டு පොළவாංකම ලැබුණ. ඒ පිළිබඳව අතීතාාව වර්ජනයක යෙදනකොට අපට අපේ සසර පැවැත්ම පිළිබඳව සතුටක් දැනෙනවා. ඇයි?ි සසරමීට පෙර இපනු භවවල, අපායට යන්ට වුවමනා කරන පවු් කරල න්නේෑ. ඒනිසා අපේ අතීතය ගෙවපුආකාරය හොඳයි. දැන් අතීතය ඉතාමත්ම හොඳින් ගෙවලා ප්‍රතිඵලයක් කැටියට මනුශ්‍යලෝකයේ මිනිසත් බව ලබාගෙන, හොඳෂන ශම්පත්තියෙකුත් ලබාගෙන, පිංකු සල්ලතිව ඉපදුණු අපි, ඉදිරි භවගමන නිවංදකින භවයදක්වා සකස්කරගන්න සූදානම් කරගන්න එය නිවැරදී කරගන්ට අපි මේසරේ මහන්සිවෙන්නෝල්. පෙරපින්කරලා ජීවිතයේ පිළිවලකට හදාගත්ත නිසා මනුෂ්‍ය භවය ලැබුණා. දැන් අපි ගත කරන මේ සභාවේ නිසා ඊළඟ භව අපට මොන ගැහෙන. එනිසා ඔබ ඉතාම වාසනාවන්තයි ඉදිරි භව සුවපත් කර ගැනීම සඳහා හිතලා නිවංදකින භවේදක්වා සසර සැපසම්පත් ඇතිව සුගතිලෝකවල උපදිින්ට ඉවහල්ලන පින්කුසල් මොනවන්ද කියලා හොයලා ඒ පිළිබඳව දැනුම ඇති කරගෙන ඒ නිසා හොඳ කුසලතාවයක් ඇතිකරගෙන දැනුමත් කුසලතාවයක් නිසා ඉතාමත්ම පිරිපුන් හොඳ ආකල්ප පද්ධතියක් ඇතිකරගෙන දැන් මේ ජීවන කුසලතාවයක් බවට පත්කරගෙන මේ පිින්කම්බල නිරත වෙන. එනිසා අද දවස වාසනාවන්ත අද දවන්සේ විශේෂ්ෂත්තය තමයි අද දවසේ මේ කරන උතුම් පංකම නිසා සසර ජීවිතය සුව පත්වයෙනු සසර අපේ ගමන වෙනස්වෙනම් නිවන් දකින්ට ඉවහල් වෙන පංකුසල් සාධනය කරගත්ත දවසක් බවට අද දවස පත්වයෙන එනිසා මේ දවස බොහෝම වටිනා දව සසර සුවපත් කරන දවසා නිර්වාණ ධර්මය කරා ගමන් කිරීමට ඉවහල් වෙන දවසක්. එ නිසයිමා මටක් කළේ අද දවස අනුස්මරණය දවසක් මේ දවස පිළිබඳව නිතර නිතර මතකයේ තියාගෙන සිහිකරට. බෞද්ධයා රූපෝවාහිනියට පැමිලුුණු ආකාරය මේ පිංකම සිද්ධ කළ ආකාරය මේ පරිශ්‍රය අද කළ ධර්මානු ශාසනාව සිද්ධ කළ විදිහ මේ හැමදේීම මතක් කර කර නිතර සිහිකරන්නට හැම රාත්‍රියකම සිහිකරන්න පුළුවන්ම් හොඳයි හැම උදේසනකම සිහිකරන්න පුළුවන්නම් හොඳයි ඒ සිහිකරන වාරයක් වාරයක් පාසා සසර දිනන පින් අපට එකතු වෙනවා එනිසයි මේ දවස වාසනාවන්ත පින්කරපු දින අපට සැපගෙන දෙන දින බවට පත්ේ ඔබ එලෙස ඔබේ ජීවිතේ මහාපිංකමක් සිද්ධ කරන වෙලාවේ. ඒ උතුම් පංකමේහි ධර්මානුශාස්සනාව දේශනාකිරීමට ලැබීම අපටක් අස්සනාවක්. එයනුවේ උතුම් පිංකමේ ධර්මානු ශාස්සනාවේ ධර්මමාතෘකාව හැටියට මාතෝරා ගන්නේ කුද්ධකනිකායේ ධම්ම පදයේ, බ්‍රාහ්මණ කියන වග්ගයේ සඳහන් වෙන අටවන ගාතාව. බ්‍රාහ්මණ වගේ අටවෙනි ගාතාව. උදදුරුව මේ ධර්මාණුශංසනාව පවත්වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය පිළිබඳව දේශනා කළ අවස්ථාවක. අපි දන්නව අපේ ලංකා අවාසී ලෝකවාසී බෞද්ධ ලොකකුඩා මව් දෙමව්පියෝ පොංචි දූදරෝපවා සැරියුත් මහරහතන් වහන්සේ කියල කිව්වහම චරිත කතාවක් මතක් වෙනවා. අපි අපේ පියවි ඇහැන් නොදැක්කට සාරිපුත්ත හාමුදුරුවෝ කළකී දෑ පිළිබඳව අපි යමක් ඉගෙනගෙන තියෙනවා අහලතියෙනවා. උන්වහන්සේ සම්බුද්ධ ශාසනය දෙවැනි හාමුදුරුව බුදුහාමුදුරුවෝ හැරුණු විට දෙවිනි හාමුදුරු සාරිපුත්ත හාමුදුරු ඊළඟ හාමුදුරු මුගලංහාමුතුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලුම භික්‍ෂූන් වහන්සේලාගේ භික්‍ෂුණීන් වහන්සේලාගේ අම්මාහැටටයි සලකත් උන්වහන්සේ තුළ මාතෘ ගුණතිබුණා න් වහන්සේ අම්මා වගේ හාමුදුරු කෙනෙකොට භික්ෂුණීන් වහන්සේ කෙනෙකොට ඇතිවෙන්න උද්ගතවෙන්න ඕනෑම ගැටලුවක්. වේදනාවක් ප්‍රශ්නයක් සැරියුත්ත හාමුදුරුවන්ට ගිහිල්ල කියන්ඩ පුළුවන් අම්ම වගේ සැරෑ බුදුහාමුදුරුව සැරත්නෑ සාරිපුත්ත හාමුදුරුවෝ සැරත්නෑ තනතුරුවලින් ඉහල වෙනකොට සැරවෙන්න එපාය ඒ අපිට ලංකාවිතයන අධදෙක්කීමන්නේ අපි ලංකාවේ අදැකීඉංගලින් බැලූ තරි පුදු මයිබුදු හාමුදුරුවවා. ඔච්චරලකු තනතුරක් තියන ලූකී කාටවක්වත් ලැබෙන්න්නේ නැත්ති ඉතාමත්ම දුර්ලබ බුද්ධත්තේ වගේ ලොකූ තනතුරක් ලැබුණාම කොච්චර සැරවන්න ඕනද. කොච්චරණ ආරක්ෂකයවෙන්න ඕනද. හම්බවෙන්ට යන්ට කොච්චරං අමාරුවෙන්න්න ඕනද දිිනිියක් ම දාගනට අවුදු විස්ක් ති කකි යන්න ඕන හරියටන. තනතුරේ පදවී හැටියට එහෙම නෑ බුදුරජාණන් වහන්සේ සාරි පුත්්්‍ර මහරහතන් වහන්සේ වගේ අයගි තිබුණු විශේෂතය තමයි තනතුර ගොඩකි හළයි ඕනම වෙලාව කහම්බඩ පුළුවන්. විශේෂත්ය ඕනම කෙනකුඩ කතා කරන්න කළම් පුංි දුවෙකොඩ පුතකරුුණත් කතා කරන්න පුළුව. විශේ ෂත්ත්‍යය එහමයි

මේ පුංචි රාවලා හාමුදුරු සාරි පුත්ත මහරහතන් වහන්සේ ග ගඩා පුංචින මේ දෙන්න ගමනක් වඩිනකොට සැරිඋත්තාමුදුර ඉස්සර වෙලා වඩිනවා පුංචිරාවලාදුරු පිටි පස්සිටන ඒනෙ ක්‍රමය පුංචිරාවලාාදුර දකිනො සැරිත්තාමුදුරන්ගේ සිවරේ කොනක් කෙලවරක් බිමගෑ වෙනවා දූවිලි මන්්ඩ ගෑෙන නකොට දෙැකලා මේ පුංචි හාමුදුරුව සැරියුත් මහරහතන් වහන්සට කතා කරලා කියනවා සිවර බිම ගෑවෙනවා කියලා. සිවර බිම ගෑවෙනවා කියලා. අපට එහි පොඩිලාමින් කිව් ති සැර කරනවා අනි පැත්‍ර හැල් හා හේ ගෑ විච්චදී. එම කියනවා තව ලොකවා වාද කරනවා ලොකු අයට එහෙම කියන හදනෑ රොමම කියනවා අපි ගොලොන්ට සැර කරනවායි කවදක්වා කියන්නේ. රිපුත් මුතුරුවන්ට පුචි හාමුදුරුව හමකිවම සාරිපුත්තාහාමුදුරුව නැතරවෙලා බැලූ ඇත්තද කියන්නේ කියලා ඔව සවර බිමට කිට්ටු වැඩී වඩිනකුට ගෑවෙනවා එක දැකල් අර චටි හාමුදුරු උන්වහන්සේ සරහම සවරලිහලා සැරියුත් මහරහතන් වහන්සේ සිවුර පොරුවගන්නවා පුංචාරට පොච්චර සතුටත්දැනින්ට ඇති. ඒ ඉස්්‍රරහමසිවරපරවගන බලටක තිබුණු ගුණය ඉවසීමේ ගුණය නිහතමානයේ ගුණය අන් මතවලට ගරු කිරීමේ ගුණය වැරද්දක් නිවැරදි කර ගැනීමේ ගුණය ශාල ගුණ සමුදාය වැරැද්දක්නෙ කිව්මේ අඩුපාඩු පෙන්නල දුහම හදාගැනීමේ ගුණය අපට හරි අඩවැඩි වසයෙන් තියෙන ගුණ මේවා. තියෙනවා ටි සමහරේවාි භාරගண்ட කැමතිනේ කියන කෙනාගේ තරාතිරම හිතනෝ කියන කෙනාගේ වයසහිතනවා කියන කෙනාගේ අධ්‍යාපන තත්වය හිතනවා ඒමාපි හිතනෝ එකලයිතිංි වෙනස් වෙන්නේ මටාවවාද කරටයා කවද ඒමාපි හිතනවා ඒගොල්ලු කවුද අපට අාවවාද කරන්ට යාට පුළුවන් ද අපටාවවාද කරන්නට එ අපට පැහෙනවාද අපට ප්‍රශ්න කොඩයි අපි අපේ වැරැද්ද නිවැරදි කරගන්නේ කියන කෙනාගේ තොරතුරු හිතනවා අපේ සමහරයගේ හැටිය හඳ පෙන්නවාම ඇඟ ලැදයි කියේනවා ලස්සට හඳ පෙන්නනවා අරහසිතයන්නේ හඳ කිය හඳත් ලස්සනයි බලගන්න පුළුවන් ඉති හරි ප්‍රසන්සනීයයි නමුත්තිඉතින් සමහර වෙලාට අපේ සිරිත හඳදිහා බලන්නේ හඳ දිහා බලන්නේ ඇගිල්ල දිහා බලල කියනවා ඇගිල්ලදැයි කියලා අපට එහෙම ගැටලු තියෙනවා එනිසා මේ බනකතාහරි වැදගත් අපිට අපේ ජීවිතය හදාගට කවුරුහරි අපේ මොනොයම් හෝ අවගුණයක් අපට කිවූත් අඩුපාඩුවක් අපට කිව්ූත් ඒ කියන කෙනාට ගෞරව කරන්න්න ඒ කියන කෙනාට ස්තූතියි කරන්ට ඒ කියන කෙනා කියපු කතාව බලන්ට බලලාක ඇත්තනම් වහාම නිවැරදි කරගන්ට එයා අපේ දියුණුවට අභිවුරදියට වටිනා පාඩමක්කු ගන්නපු කෙනෙක් එයා ලොකුද පුංචිද වෙසසි සලකණ්ඩෙපා යාගේ උපදේශයේ උතුන්නම් යගේ අවවාදය උතුන්නම් අපට සකස්විය යුතු තැනක්නම් සැරියුත් මහරහතන් වහන්සේ වගේ නිහතමානීව අපි වෙනස්වෙන්ට බලන්ට. අපි වෙනස්වෙන්න හැම සිදුවීමකින් වෙනස් වෙන්වා. වෙනස්වන්න බැරිවුුණෝතුන් අපට බැරිවෙනවා පවති. යහපත් පැවැත්මක් අපට නැති වෙන වෙනස්ෙන්ට බැරවුණු සතා සිවපාවා පවා වෙනස් වෙනවා ඒගොත්තු වෙනස්ේ ොහෙමැ තං ජීවත්වන පැහම් එනිසා අපිට අපි ඉගනගන්නකට අපි වෙනස්වෙන් ඕන්න දැනුම වැඩි වෙනකොට කුසලතා හොඳට දියුණු කරගන්නකොට ආකල්ප වෙනස්වෙන්ට ඒ වෙනස් වුනොත් විතරයි ආකල්ප අපේ මේ භවේ පැවැත්මත් සසර පැවැත්මත් සූපත්වයන්නේ ඉතිං සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඔය වගේ ගුටක් අපට ඉගෙනගන්ට පාඩන්තියෙනවා උන්වහන්සේ පිළිබඳව මිනිස්සු කතා කළ දැහෙම ගුණයක්ත් තියෙනවා න කතා කරනවා අපත් ගුණයක් තිබත් කතා කරනවා අවගුණ වැඩිපුර කතා කරනවා හොඳ ගුණ ඉතින් ටක කඩුවෙන් කතා කරනවා සාරිපුත්ත හාන්ද්‍රන් මේ හොඳ ගුණය ගැන ඉවසීමේ ගුණයි. ඒ ඉවසීමේ ගුණේ ගැන හාමුදුරුවරු කතා කලා තැන්තැන්වොල ගොුණ ගැහුනම පුදුම සහගතයි සාරිපපුත්ත හාමුදුරුව මෙහෙමයි කියල කියනවා. භික්ෂුණී වහන්සේලා කතා කලා. ගිහි උදවිය කතා කලා සාරිපුත්ත හාමුදුරුවන් මහා ගුණ ගැන. කතා කරනකොට ගුඩාකය කියන්න පටන්ගත්තා උන්වහන්සේ සුගද සහ දුගන්ධ ගඳයි සුවඳයි දෙකම සමසේ ඔහුලන මහපොලොව වගේ සාරිපුත්තහාමුදුරු ඉවසනවා කියලා. මහපොලොව එහෙමනි මහපොලොවට ගන්ධ සුවද නැත්තන් සුගන්ධ දුගන්ධ කිය විශේෂයක් නෑ. මහපොලොවේ දෙකම දරාගන්න. හරියට ඒ වගේලු සාරිපුත්තහා මුදුරු මේ සිවුවන පිරිස කියන්නේ ගුණ උපමා කරන. එළඟට කියනවා බිහිසුුණු අයටයි බිහිසුුණු අයටයි උන්වහන්සේට පිදූ අයටයි දෙගොල්ලටම මෙත් සිතින් සලකනවලු. මරන්ට එන කෙනාටත් වඳින්ට එන කෙනටත් අපේ භාෂාවකකිවූ මරන්ට එන කෙනාට වන්ඳීන්ට එන කෙනාටත් මෙත් සිතින් ඉවසනවන් ඒ උන්වහන්සසිකකි තියන ගුණේ හොඳයි නේද මං විස්කොල මයිටිකන සහර වෙලාවට පුතේ කවුරය ඔගොළු මරන්න ඕන කිලාවුත් එයාට අපි මරඩෙස්සලා පොළුවන් දේටිකක්කමදට කියලා හොදයි නනේ කවුරරි මරන්ඩවෙල්ල පිස්තෝලය කරි කඩුවක් කරිදික්ක තේටිකක් බීල ඉඳිබඳ කියලාට kala mar ga katapuluan nat sup pare samau sub pat kata mad na teruan sarana ංකන කවරරි මව මරන්ටවෙලේටතු තෙරවන්සන්නයි මහත්්‍යය ඒල කතා කරන්න අපි කලබලනෑ එක එයාග තීරණයක් එයානි තීරණය කල තියන මරන්න ඕන කියලා අපි ඇඩි කියලනෑ ඒ අපි ගාවට අපි කතා කලා ඊළ තපරේ ඕනම් මරයි හැබ අපි ඉතත් හොදයි අපි හිතත් හොඳයි අමාරුයි දියුණු කරන්න ඒ වනට දියුණ කරනක හොඳයි සාමාන්‍ය වන තමයි මරන්ට එෙන කෙනාටත් කෑමටිකද ඉතිං අපි සැරුත්තා මුදුරුව එහෙම බිහිසුනු අයටත් ඒවගේ පිදුුව අයටත් මෙත්සිති සල කන බිහිසු අයටත්ිදයටත් ඒ වගේ පුතුම ගුණයක් උන්හන්සේ සතුව පවතින අපි මේවා ඉගන ගන්නේ අපේ ජීවිතයට ආදේශ කරගන්ඩ පුළුවන්ද කියලා බලන්ට ටිකක් කමාරුවේ පොහුණු කරන්න ඕන ඉස්සෙල්ලා ඉගන ගන්න ඕන දැනුම ඊළඟට බලනවා අනුගමනය කරන්ට එකටගෙන කුසලතාවේ කියලා අනුගමනය කරන්න දැනුම ලබාගන අනුගමනය කරනකොට අපේ හිත වෙනස් වෙන හි වෙනස්වාන හිතේ අරතිබුණු අකාරුණික භාවය දරුණු බව නැති වෙලායනවා. එතකොට හොඳ ආකල්පටිකක් හැදෙන. ආකල්ප හොඳට හිතනවය. අපේ ආකල්ප වෙනස්ස වනුතු විතරනෙ අපි වෙනස්සෙන්නේ. එතකොට මේ දැනුම ලබාගන්නවා අපි ටික පුහුණු කරන පුහුණු කරන්නකොට අපේ සිත සිතිවිලි ආකල්ප වෙනස්සෙලා අපි අර සෞුමය මනුස්සේක් බවට පත්වෙනවා ඉවසන්ඩ පුළුවන් කරුණාව දක්වන්ට පුළුවන් හොඳ මනුස්සේ එක සසර පැවැත්මට හොඳයි අප පහම පැවැත්මට හොඳයි එ නිසා දියුණු කරගන්න එක වටිනවා අපේම සසර පැවැත්මට හොඳයි නංකොච්චර හොඳයිද මේ සැර අපි දියුණු කරන පුහුණු කරනු இවසනධනාරපුයුදයට ජයකොඩිය மகாමර ngủුசුලනාමී කතටත් වැඩිය ලොවහැම දෙනාගෙන් ඔහු උතුමෙක වැඩිය யල්ල එසුදනා සැපසේ சුරපුරවැඩිය එහෙමතිේෙනවානේ අපේ සාමාන්‍ය ජනවහර කතාවක් ඉවසන ධනා රුපු යුදයට ජයකොඩිය අම්මලාපච්චිලාන්දු වලපුතාන චූති නමයිට පවා මේ පලවෙනි පේලිය පාඩා ඉවසන කෙනා යුද්දේදී පවා දිනනාඩු කලබල වෙලා යුද්ධ දිනන්න බෑ කල්පනාව ඉවසීමෙන් අභියෝගයට මොහුණුද නම දිනන්ඩ පුළුවන්ලු ඉවසන දනා රප යුදයට ජයකොඩිය. හරියට එයා මහමෙර උසුලනා මිහිකතටත් වැඩියලු. මහපොලොව මහාමේරු පර්ෝතයේ දරාගනන්න මහපොලොවගේ ශක්තිමත්ලු ඉවසන කෙන කළබල නෑ. කෑගහනෑ මපොලො කෑගහ නෑනේ මහාමේරු පරෝතේ සිනේරුකා පබ්බත බරයිමි එළඟට ලොව හැම දෙනාගේ නොහ උතු මෙකි වැඩිය එහෙ ඉවසීම දියුණු කරන කෙනා ලෝක හැමෝට වඩා උතුම් හැම මනුස්සේකට වඩා ඉවසන මනුස්සයා උතුම් යළි එසුදනා යළිකන්නේ නැවත නැවතත් එ සුදනා උතුම් මනුස්සයා සුරපුර වැඩිය ඒගොල්ලෝ නැවත නැවත සුරපුර සුගතිවල උපදින කෞදු උපදන්නේ අර ඉවසීම දියුණු කරගත්ත මිනිස්සු ඒගොල්್ලු මහාමේරු පරෝතයේ දරාගනින්න පොලොෝ වගේ ලෝක අනිත් මිනිස්සුන්ට වඩා උතුම් විශේෂතය තමයි ඒ වගේ ගුණධරම දියුණු කරගත්ය සුගතිවල උපදිනවා සුගති විසිහතක්ತය මනුස්ස ලෝකයි දිවෙලෝක හයයි ෝක විසයි බ්‍රක්්මොලෝක විස්සයි දිවිලෝක හයයි විසිහයයි මනුස්සලෝකයි විසි හතයි. මේ සුගති විසි හතේම උපදින්ට සුදුසුකමක් තමයි ඉවසීම දියුණු කිරීම. ඇස මේ අ කටටහුරු පද්දයේ පලවෙනි පේලීට අමතරෝත නිතුරු පේලි තුනත්. ලතා අම්මලා අපච්චල කටපාඩන් කරගත්තම ඉවසීමගෙන අපට දැනෙනවා ලොකු හැඟීමක් කල්පයක් දැනෙනවා හොඳ ආකල්පය ඉවසන කෙනා සුරපුරයනු හොඳ තැන්ගොල උපතිම් ඇ අපි කළබලවෙන්නේ ඒ පාඩමත් අපිට අපේ හාමුදුරුවන්ගේ චරිත කතාවෙන් සාරිපුත්ත මහරහතාන් වහන්සේ චරිත කතාාවෙන් පසක් වෙන ඉතිං සැරුත්තාහාන්දුරන්ගේ මෙහෙම ගුණ හැමෝම කියනකට මිත්‍යන්දෘෂ්ටික බමුණයෙකු ටැහෙනවා මේ සාරිපුත්තාන්දරන්ගේ ගුණ ගැන කියන කතාව මිත්‍යන්දෘෂ්ටික බ්‍රාහ්මණයක ට හැන බ්‍රහ්මණය ඉතින් කොහොමත් බුදුහන්දුරු එෙක තරහයි මහරාතන් වන්සල එක්කත් තරහයි ඒගොලොගේ හැටි ඒගොලු තරහයි ඒවුනටත් මේ බ්‍රාහ්මණයට හිතෙනවා මේ කියන තරම්ම සාරිපපුත්ත හාමුදුරුවන් ඉවසීම තියනවද ඇත්තට එයා දන්නේනේ එයට හිතෙනව ඇත්තද කියලා බලන්න ඕන කියලා මිත්‍යයා දෘෂ්ටිකයි හිතනව බලන්න ඕන කියලා ඒ නිසා මෙයා අමකද කරන්නේ එක දවසක්මු සාරිපුත්්ත හාමුදුරු පින්ඩපාතය වඩිනු බනකතා වහන අම්මලාපච්චල දුවල පුතා අපේ දරු පි්ඩපාතය වඩින හාමුදුරු කෙනෙක් මටක් කරලා වහස පාතරයක් ඇතතියව බිම බලාගෙන ගේන්ගේට පිණඩු පිණිස වඩින දර්ශනයක් මතකට ගත්තම හරි එහෙම අපේ සාරිපුත්්ත මහරාතන් වහන්සේ පිඩ පාති වඩින් මේ මිත්‍යදෘෂ්ටික බමුණා මහරාතන් වහන්සේගේ පිටිපස්සිං ඇවල්ලා වැරෙන් පහරක් ගානාව කොන්ද අට්ටකතාවතින්න වැර පහරක් කියලා වැරෙන් කන වීගවත් පාරක් කොන්දට ගැහ එකං හිතන්නක අපිට ඒමුණොත්. අපි ඒවෙලාවෙ අපි කොහොම හැසිරේද. අපි ඉමීට පාරයන් වෙලා කවුර පස්සහල පොන්දට හයිියගිකක් ගැවෝොත් අපි ඒවෙලා මොනවා කරයිද. அண்டයි කලබද වෙද පරසෝචන කියයිද අතේතියෙනකෙන් ගහයිද නැත්තම් බිමෑ දෙගෙන වැටේද දැන් හිතන්න බෑ. කලින් හිතල සැලසුම් කරන්නත් බැයි එක ඒ වෙලාවට අපි කුමනොහෝ චරියාවක් කරනු කුමනොහෝ චරිියාවක් කරනවා එක කෙනට වෙනස්. හාමුදුරන්ට බීගවත් පාරක් ගැහවාම උන්වහන්සේ එසේ සිදුවීමක් සිදු උනාදැයි නොසලක එහෙම දෙයක් උනා කියලවත් නොදන්නා විදිහට උන්වහන්සේ ඉදිරියට වඩනු ඒක හරි පුදදුම සිද්ධියක් එහෙම කරන්න බෑ සාමා්‍යවනුස්සයකුට අපි කලබල වෙනවා අපේ හාමුදුරුව අපේ රහතන් වහන්සේ සැරවුත් හාමුදුරු කවුරුවර ඒම කෙනෙක් ගැහුවද නැද්ද එහෙමිකක් නෑ වගේ උන්වහන්සේ ඉස්සරහට වඩන දෙ මෙය බලාගනී නෝ නතර වෙලා හාමුදුරුව පස්සු පසට හැරුඩනේ නරක වචන වලින් සංග්‍රහ කලේනෑ උන්වහන්සේ කෑගැහවෙනේ කිසිම වෙන සත් නෑ පෙන්ඩ පාති වඩිනවා බලාගෙන හිටි මිත්‍යදෘෂ්ටික බමුණාගේ පපෝ දන්න පටන්ගත්තා දාහය ඇති වනාගේලකෙන් දනවා ඇයි හිතාගන්න බෑ ඒ සිද්ධිය. කොහොමද එහෙම ඉවසන්නේ එහෙම පුළුවන්ද මනන්සේකුට ඉවසන්න ම ගහනලද පහර පොයිතරම් වේගවත්ද ඒ කොයිතරම් රිදන්න ඇත්ත ඒ උන්වහන්සේ හරි පුදුමයින කළබල නෑනේ මෙහඩයිනේ එහෙම හිතුරට පස්සේ පපුුව දනවා මොකද ඒක දරාගන්න බෑයාට මංකල වැරැද්ද ඒ තරන් ඉවසීමක් දියුණුකරපු මේ රහතන් වහන්සේට මේ හාමුදුරුවන්ට නේද මම ගැහුයි කියලා ඇතිවුණු වේදනාවෙන් පපෝදනු. දැංකරන්න දෙයක් නෑ. මොකද කළේ වේගෙන් ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පහු කරලා ඉස්සරවන. ඉස්සර වෙලා වැන්දා අට්ටකතාවෙ තියෙනවා, හෝම ගෞරවේ නුන්වහන්සේගේ පතුල් මත නලලතියල වැඩඩු. පිච්චෙන හදවතක් ඇතිව ධන ක කියන හදවතක් ඇතිව වේදනාවෙන් පීඩිත හදවතක් ඇතිව හාමුදුරුවෝ ඉස්සරහා වැද වැටිලා ඉල්ලීමක් කරනවා ස්වාමීනීමට සමාවෙන්ට කිය. සමාවිල්. ச ස්வா சமா அப்ப හාමුුව தன் வட்டிலா வந்தன சமாவை இல்ல ම්‍ය ருஷෂ්ටික ්‍රாහ්மණයට කතා அහනවා ஒ எவண்ணக்கே ஐ ஐම හො ප්‍රශ්යක් ஐ கௌ ්து දැනගන්නේ පාය සමාවිල් නොන සමාවදෙන්ට හේතුව දැනගන්න පාය කලබල වෙලා නෑනේ හාමුදුරු එනිස බලන්නකෝ උන්වහන්සේ මේ මේ කියන වචනටිකත් හරි පුතුමයිනේ එහෙම පුදුමයිනේ උන්වහන්සේට සිද්ධියක් දැන් දැනෙනවන අපිගාවට කවරුව ඇැවිල සමාවිල්ලෝතු අපි අසවල් සිද්ධියට කියලා දන්නවනම් කිසිම ගැටලුවක් නෑනේ. එනම් හාහරි කියන්න තිබුණා. ඇ හාමුදුරුව සිද්ධියන් දන්නවා. හාමුදුරුව අහනෝ ඇයි ඒෙම කළේ ඇයි සමාවිල්ලන්නේ එට පස්සේ මේ බ්‍රාහ්මණයක නො ස්වාමේනයේ මම ඔබහන්සේට එහෙම බැරෙන් පහරක් හෙලුවේ ඔබවහන්සේගේ ඉවසීම බ ඔබහසගේී වසීම පරීක්ෂා කරන්න ඔබහන්සද ගොඩාකිවසන්න්න පුළුවන් මහරතන් වහන්සේ කෙනෙක් කියලා මට ඇහිලා තියෙන එ පරීක්ෂා කරන්නයිමං ඔබහන්සේට ගැහුව ඔබහන්සේගේී වසීම බිශ්මේ ජනකයි ස්වාමීනිී කාරණය මට දැම් පැහැදිල ඔබහන්සේගේ වසීම හරි මිනිස්සු කියන එක හරි දැ බලන්නකෝ අපි ඉවසන කෙනෙක් හැටියට ඉවසන්න ඕන ඉවසන්ට බැරිවෙලාවෙද. අපි ඉවසන්නේ ඉවසීම සඳහා අපේ නොයිවසීම ඇතිවෙන ප්‍රශ්නයක් නැතිවෙලාවෙේ ඉවසීමෙන් ඉන්න කිසි ගැටලවන්නේ අපි රීවසීමෙන්ගේඉන්න ගැටලුවක් නෑ ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ හොඳට න්න ඉවසීම ඉන්න ඒ වෙලා විවසන්ට දෙයක් නෑ ගැටලුවක් ඇති වුණාම අපි කෝපාවිෂ්ට වෙන ඉවසන්නෝන ගැටලුවක් ප්‍රශ්නයක් නැති වෙලාවෙන් නෙමෙයි ඉවසීම දවුණු කරන්න ඕන ඉවසන්ට බැරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවට ද මහරහතන් වහන්සේ ඉවසන්න ඕන මේ වෙලාවෙනි උන්නන්සිවසවා ඉවසන්න ඕනම වෙලා වීවසවා ඒයි විශේෂත්වය ඉටපස්ස බ්‍රාහ්මණයා විස්තරය කිව්වා අපේ මහරහතන් වහන්ස සමාව දෙනවා හිතාග්ඩ බෑඒ සමාව දුන්න එක ගැනත් ඉටපස්ස කියන ස්වාමීනී මට සමාව දීමෙන් සෑහීමකට පත්ෙන්ට බෑ මට හිතා ගන්නඩ බෑ මේ දුන්න සමාව මට තවත් අහවුරු කරගන්න ඔබ වහන්සේ මට සමාව දුන්න බව අඟවන්ට අද දහවල අපේ ගෙදර දානට වඩින්ට කිවා. පිඩ පාතනය වටින්නේ අපේ හාගුරු වැඩියා සාරිපපුත්ත මහරාතන් වහන්සේ හර පිඩ පාතය වටිදදි පිටිපසිංහ වෙලා ගුටි දුන්න මේ බමුණගක දෙෙට කියලා දහවල දානය වලඳවා. බලාගනීට විනිසු කම්පාවනා කළබල වුණා ඒගොල්ලො හිතුවා ගේ තුලොට ගියයාන්ට පස්සේ කරදර කරයි. මිනිස්සුගේ වටකලා සාරිපපුතාහනට ආදරේ තියන වට කලා උන්සේ ගේ තු ද න වදල ස්සරට වඩින මිනිස ගොඩ පිරිලයින්නන අප න්දර්‍රහන යි කියලා එතුකොටි කියන වාීය හන්සට රදරයක් වයි කෙලාලපි බලටාව. නෑ මංගේයාට සමාවතුන්න. ඔගොල ද විශරයාන්ට. සියලු දෙනාටම උපදස්තුන්නා කළබල නැතු විස්ශ්‍රරයාන්ට. ඒ ගැට වර සමාව දුන්වන හරිපුතුමයි බුදුරජාණන් වහන්සේට ආරංචේන ප්‍රවෘතිය දහවල පින්ඩ පාති වඩිනකට සාරිපුත්තාහදුරුවට වන සිද්ධිය උන්හන්සේ ඒ වෙලාවෙදි අනුගමනය කරනලද ක්‍රියාපටිපාටය ආරංච්චුවනන් බුදුහාදුරෝ ඒ වෙලාවේ දේශනා කළ ධර්මෝපදේශය තමයි මාතෘකා හැටියට තෝරාගත්තේ බද හදුුරු මතක් කරනවා උත්තුම් මිනිස්සුන්ගේ ගුණ දෙකක් මේ වෙලාේ එකක් තමයි මහනින මිනිස්සුනේ උත්තුම් මිනිස්සූ එකට එක කරන්නේ නෑ ඔන්න අපි දියුණු කරගාන ලක්ෂණය එකට එක කරන්නේ අපි හරීයට එකට එක කරනවා ඇන්ඳූමලින් පවා එකට එක කරනවා ගෙවල් හදනකොට එකට එකක කරනවා. හතාගන්නකොට වැඩ කරනකොට එකට එක කරනවා. වාහනයක් ගන්නකොට එකට එක කරනවා. අපිට ඒක හුරු වෙලා ඒ උතුන්ගතියක් නෙමෙයි පහත්ගතියක් උත්තුම් මිනිස්සු එකට එක කරන්නේ නෑ මහනනි මිනිස්සුනේ කවුරුගේද සාරිපුත්ත හාමුදුරුවෝවාගේ ඕන නගතින් උන්වහන්සේට පස්ස සැහල ගාන්න තිබුුණානේ. උන්වහන්සේගේ සාංසාරික කුසල බලඇතෙ පිටි පස සඇහල මොනොහරි කරානම් සමාර්කමය බමුණනා එතනම විනිස්ස ව. එම කේ න එක එක ක නෑ ගුටියට ගුටියය බැනුමට බැනුමනෑ අපි න කියන බැනොත් බයිනවා ගැහෝදජන ම රෝද මරණවා මෝඩයි අපි තුමිනිකාරණය කරන්නත් බෑ ගැත් බැනොත් බනීති ගැහෝත් පාරට පර ගහයිඉති තුමිනි කරන්න බෑන මැ රෝද මරන්න බෑන බෑ ඒ අපි කියනවා ඒ එකට එක කරලා හුරුයි එහෙම ඉතිං දෙවිනීට බුදුහාදුරෝ කියල දෙනවා. උත්තුම් මිනිස්සු මහනෙ මිනිස්සුනේ කේන්තියෙන් අඩ කරන්න. උතුම් මිනිස්සු කෝපසිතින් වැඩ කරන්නේ. අපි උත්තුම් මිනිස්සුට මේ ලක්ෂණ දෙක දියුණු කරන්නවා. මකක්ද එකට එක කරන්න ඇතුව කෝපසිතින් වැඩන කර. අප පුළුවන් තරන් දියුණු කරන්න ඕන ඉවසීම. ඉති මේ මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘතියක්ත් එ අපි අපේ ජීවිතයට එකතු කරගන්ට බුදුහාමුදුරෝ හොඳයි සැපයි කියල දේශනා කළ මේ ගුණධර්ම දෙක දියුණු කරන්න වහන්ස. මොකදද එකට එක නොකර සිටීම කෝපසිතින් වැඩ නොකර සිටීම සැරියුත් මහරහතන් වහන්සේ සේ ඉවසීමේ ගුණය දියුණු කරන්ට මහන්සිවීමට අපි හැමෝමධිස්ටාන කරගන්නම්. එහෙමනොත් අපට මේ භවයත් සෝපත් කරගන්න පුළුවන් සසර භවයත් සෝපත් කරගඩ පුළුවන් නිර්වාන ධර්මයත් අපට ප්‍රත්‍යක්ෂ කරගණඩ පුළුවන්. එසේ ගුණපූරණය කිරීමෙන් ඔබට මට. මේ සසර මග සුවපත් වී නිර්வாන ධර්ම අවබෝධ කරගන්නට මේ ධර්மය අපට උපනිශ්‍ර வேவா කිය பிரර්த்தනා කරට. அද උතුම් ධර්මාවවාදය සහිත ධර්මානු සසනාව දේශනා කරන වෙලාවෙ දායකත්த்தය දරண. කඳන රාවන அසපු පෞද්ජලික රෝහලේ வைද්‍යචාරීණ அමරරාජபක්ස வைෛ්‍යතුමිය ට ෙහිපත්ක ලාාකාරයට අපේ අමරා රාජපක්ෂ වෛද්‍යතුමය අද උපන්දිනය සමරනවා ඉතින් මේ ධර්මානු සාාසනාව පවත්වා ලබාගත්ත පින්කු සලල බලෂක්තේද කරනකොටගෙන තුනුරුවන්ගේ ද ආශිරවාදේ ආරක්ෂාව කරනකොටගෙන සුබම සුබ උපන්දිනයකට අපි ආශිරවාද කරන අතරේ දීර්ගාවස සම්පත්තිය උදාවේවා කලපි ආශිරවාද කරනවා ඉතින්ගේ උතුම් බෛද්‍යචාරිතුමී බලාපොරොත්තු වෙන ජන්මාන්ත්‍ර ගතවන්නට යෙදනු. K අබේසිංහ බන්ඩාර මහත්මාට පින්න්නනමෝදාන් කරන්ට Hඒ සැෙනවිරත්න පියාණන් වහන්සේට පින්න්නනමෝදාන් කරන්ට DG අේසිංහ මහත්මාගේ ප්‍රාණකාරයාට පින්දෙන්ට පී රාජපක්ස මෑණියන් වහන්සේගේ ප්‍රාණකාරයට පින්දෙන්ට. ඉරේෂ නලින්ද රසිංහ புத்தනොුවන්ගේ பிர්‍රාණකාරයට පபிின்ன்னන්மோද කරண்டு බලාපறுத்துතු වෙනோ. ஏනோ நமிஞ ජන්மாන්ත්‍ර ගතவாනට දනු சීලම ඥාතිවර්ගයාට මේ පின் குුසල් එක ලෙස පිහිටලා ඒ අ මේ සසර දුකින් මිදී නිவනිං නිවී சනසිවාගේල பிரார்ර්த்தனா කරண. இවගේ அවකො சரணතිස්ස ස්வாமியின்න්ද්‍රயானන් වහන්සේட்டு வෛද්‍යකේ ම් රಣසිංහ බಂ්ඩාර ස්වාමිපුර සයාන්ට සහභාගී ඌ සీලු දෙනාට ධර්මස්්‍රෝණේ කළ හැම දෙෙනනාටම පෞලේ දූ දරුවන්ට ඒ හැම නාට ශ ධ ර බ රతතු වා ග ෞදධ යා ධදි ජාල නිර්මාන්ත්‍ර ර වැඩසිට න්තී දාල දරනනාගම කුසල ධම්ම මහහා ස්වාමීන්ද්‍රයාාණන් වහන්සේ ඇතුළු අපොවත්තිී වදාල මහා සංගරත්නයටත් පින් අනමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ වෛද්‍යාචාරීනී අමරා රාජපක්ෂ වෛධතුමිය බලාපොරොත්තු වෙන කාරයට පරලො සපත්තුම හැම දෙෙනනාටමත් සු්ජීවත්ත කටයතු කරන සියස්වාංපුරුෂයා දූ දරුවන් ප්‍රමුක්ඛ ලොකුකුඩා අමෞද්‍යමෝපේ හැමඳ නාටමත් මේ පින්කුසල් එක ලෙස පහිටල්ල හැම දෙනාටම මෙලව ශාන්තිය පරලොව ශාන්තිය උතුම් නිර්වාන ධරමේම ඉක්මන් භවයකදී අවබෝධවේවා කියල පාර්ථනා කරන්ට් අපි සබුද්ධ ශාසනය තාරක්ෂා කරන අල්පේසාගේ මහේසාක්‍යයාදී සීලු දෙවේනි ඔබහන්සේලටත් පින් දෙනෝ දෙවියෝපෙන් අනමෝදම් වේවා පින් අනමෝදම්බන දෙවියන්ගිදේ වාශිරවාදේ යමරාජපක්ෂ ෛයිදි තුමිය ප්‍රමු පවුලේ ැමදෙනටමත් ලක් වැසි ලෝවසි ඔබා පැහැම දෙෙනනාටමත් ැබේවා දෙවියෝධ ප්‍රාර්ථනය බෝධීකින් නිවං දකිත්වා කෙළපි දෙවියන්ට පින්දෙමු. ආකා සට්හාාචබුම්මට්හා දේවා නාගා මහිද්දිිකා ප්ഞන් තං අනු මෝදිතුවා චිරං රක් හන්තු ලෝක සාසනං. Cirang rakhan tu dhamma hantu cirang rakhan tu mang parang